අපිට දරුවන්ට පුළුවන් ද මනෝවිද්‍යාවෙන් තුමේනේ ඇත්තටම ගෙදර ඉන්න අයට ඔබතුමේ හැමතිස්සෙම කියනවා කියලා දෙන එකෙන් නෙමෙයි ඇත්තටම කරලා පෙන්නන එකෙන් තමයි දරුවන්ට දේවල් කියලා දෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඔය වගේ කෙනෙක් අපහසුතාවයට පත් වුනහම ඒ කෙනාට hina නොවී කරන්න ඕන දේ අම්මලා තාත්තලා කොහොමද කියලා දෙන්න ඕනේ? ඇත්තටම ඒක මේ අපි එහෙම කරන්නේ නැත්තම් ගෙදර දරුවොත් එහෙම කරන්නේ නැහැ. හරි ඒ කියන්නේ අපිටම අපි මුංචි දරුවන්ටත් hina වෙනවනේ. අපි අපේ දරුවන්ටත් hina වෙනවා. ආවට කරගන්න බැරි වුණා කියලා hina වෙනවා. එහෙම නැත්නම් අරයට වඩා කැතයි කියලා hina වෙනවා. අරයට කල වඩා කලුයි කියලා hina වෙනවා. යම් කිසි විදිහකට එක විදිහකට ශරීර ලක්ෂණ මත අපි hina වෙනවා. ඒ වගේම මේ වචන අපිටම කතා කරන විදිහ ගැන hina වෙනවා. නේද? පොඩි පොඩි හරි පොඩි ගොතයක් තියෙනවනේ ඒකට hina වෙනවා. ක්‍රියාත්මක වෙන ආකාරයටත් අපි hina වෙනවා. ඒතර එහෙම hina නොවී හිටියොත් පුංචි කාලෙම ඉඳන් දරුවෝ එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ මට හිතනවා සෙන එක විදිහට අලුත් දරුවෝ. ඒ කියන්නේ ටිකක් ඔය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න දරුවෝ ටිකක් එහෙම hina වෙන අඩුදෝ කියලා. මොකද මට ඒක මට දැනෙන්නේම මගේ පුතාගෙන්. මගේ පුතා සමහරවිට මාවත් විවේචනය කරනවා මගේ ඉවස කියන්නේ වෙන කෙනෙක්ගේ වරදකට මම කේන්ති ගත්තොත් මම hina වෙන්නේ නැහැ. නමුත් මම කේන්ති ගත්තොත් ඇයි අම්මට ඒක දරන්න බැරි? අපි දන්නේ එයා කී පැත්තෙන් එයා ඇයි ඒක කරේ කියලා. ඒක හොයන්න දෝ එහෙම මටම විවේචනා මගේ පුතාගෙන් ඇවිල්ලා තියෙනවා. මට වෙලාවකට මම ඒක උඩ හිතලා තියෙනවා මේගොල්ලෝ මේ ජෙනරේෂන් එක ටිකක් මිනිස්සුන්ව වෙන ඒ විදිහට බාර ගන්නවා දෝ කියලා මට හිතලා තියෙනවා. අපි මේ ජෙනරේෂන් එකට බයිනවනේ. එහෙම හිතලා තියෙනවා. මම හිතන්නේ අපිට පුළුවන් නම් සවිඥානික වෙන්න ඇයි අපි මෙහෙම කරන්නේ? මොකද අපි පීඩාවට පත් වෙච්ච අවස්ථාවක හිතන්න හොඳටම ලේසි. මට අනිත් අය hina වෙනවා. දැන් මම පීඩාවට පත් වෙලා ඉන්නේ. මගේ අතිනුත් එහෙම වෙනවද? අපිට බොහෝ විට වෙන්නේ අපි පීඩාවට පත් වුණාම අනිකා අනිත් අය එකට hina වෙන එක උසුළු විසුළු කරන කටිය දැනනවා. අපි වෙන කෙනෙක් hina වුණාම අපි නොදැනම අපිත් ඒක කරනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ වැඩසටහන හරහා මිනිසුන්ට හිතන්න අවස්ථාවක් ලබා ගන්න කියලා කියන්න. අපි hina වෙන්නේ ඇයි? මේ අපිම මහන්නේ ඇයි? ඒ අපේ ඇතුළාන්තයේම කිඳා බැසුණු මේ අපිට වැරදුනොත් අනිත් අය hina වෙනවා කියලා දන්නවා. හින්දා අපි හරි පීඩාවකින් අපි හරි අමාරුවෙන් අපේ මේ ජීවිතය අරගෙන යනවා. ඒ කියන්නේ වරදින් නැති වෙන්න හරි අමාරුවෙන් අරගෙන බැලන්ස් කරගෙන යනවා. ඒතකොට පොඩි මිස් එකක් වුණොත් එහෙම අපි දන්නවා අනිත් අය hina වෙනවා කියලා. හින්දා බොහෝ විට අපි ජීවත් වෙන්නේ ලෝක ලැජ්ජාවට, ලෝකෙට පේන්න. ඒතකොට අපේ ඇතුළාන්තයේ තියෙන ඇත්ත ප්‍රශ්න, ඇත්ත විදිය, ඇත්ත ජීවිතේ විඳින්නෙත් නැහැ. එතකොට ඒ පීඩාවෙන් ඉන්න අපි ටක් ගාලා අනිත් අයව දැක්කොත් එහෙම විවේචනය ලක් කරනවා. අන්න අරයා කරා කියලා පොඩි නිදහසක් කර පොඩි සුසුමක් මගට හිතන පොඩි සුසුමක් කියලා හම්මෝ එයා වරද්ද ගත්තා හම්මෝ මටත් වරද්ද ගන්න අවස්ථාවක් තියෙනවා වගේ පොඩි සහනයක් ලැබුණොත් කියලා හිතනවා. ඇත්තට මේක ඕපන් සාකච්ඡාවක් එන්න ඕනේ. මිනිස්සු හැමෝම අලුත් විදිහකට හිතන ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා කියන කතාව.